අද මම හදන්න යන්නේ සුදු ලුණු රසට පාන් පිටි වඩේ. ඉතින් අපි බලමු මේක කොහමද හදාගන්නේ කියලා. ඔයාලටත් පුළුවන් ගෙදරදීම මේ විදියට වඩේ හදලා රස බලන්න. පිට රටකදී වුණත් අපිට මේක හදාගන්න පුළුවන්. මොකද පිට රට මේ දේවල් තියෙන නිසා. වගේම තමයි මේ වීඩියෝ එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා නම් මට සමාව වෙන්න. එතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක් විතර. පාන් පිටි එකට ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. මොකද මම මේක සරට හදන්නේ ලුණු මිස් වෙනවා දාන්නේ නැහැ. මේකටම දාලා තමයි මම හදන්නේ. ඊළඟට සුදු ලුණු කුඩු තේ හැඳක් විතර එකතු කරගන්නවා. කෑලි මිරිස් කුඩු තේ හැඳක් විතර එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. මේ ඊස්ට් ටික මම පිපෙන්න තියලා දැන් විනාඩි 5ක් විතර වෙනවා. ඒක හොඳට පිපිලා තියෙන්නේ. මෙතන ඊස්තේ හැන්දක් විතර මම පාවිච්චි කරා. උණු වතුර ටිකක් තමයි මම මේකට පාවිච්චි කරේ. ඒ ටිකක් දැන් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් අපිට මේකට වෙනම ලුණු මිරිස් හදා ගන්න ඕනේ නැහැ. මොකද මේක සැරයි. වතුර පොඩ පොඩ එකතු කරගෙන මේක හොඳට කලවම් කර ගන්න ඕනේ. වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමිතාවයකට වතුර එකතු කර ගන්න ඕනේ. අතින් හොඳට කලවම් කරගන්න ඕනේ. අතේ වතුර ටිකක් දාගෙන. මොකද නැත්තම් අතේ ඇලෙන නිසා. දැන් මම මේ ඩෝ එක අනාගෙන ඉවරයි. මේක ටිකක් ඇලෙන ඩෝ එකක්. දැන් මගේ පිටි මිශ්‍රණය මම මේ වගේ පොඩි භාජනයකට දාලා ඒක මේ විදිහට වහලා පැය දෙකක් විතර තියෙන්න ඇරියා. ඒක දැන් හොඳට මේ විදිහට පිපිලා තියෙන්නේ. තිමෝලිය මේ වගේ පොඩි කෑලි වලට කඩාගෙන මේ විදිහට රවුන්ඩ් කරනවා හොඳට. ඊළඟට චුට්ටක් මේ විදිහට අතින් අල්ල තියලා තලා ගන්නවා. ඊළඟට අත් දෙකේ චුට්ටක් තෙල් ගා ගන්න ඕන. නැත්තම් මේක ඇල්ලෙන බැට එක. මේ විදිහට අතින් රවුමක් හදා ගන්න ඕනේ. දැන් අපි මේක මේ විදිහට හදාගෙන තෙල් ලිපේ තියලා බැද ගන්න ඕනේ. මේ හදාගත් වඩේ එක මේ විදිහට හිමීට දා ගන්නවා. තෙල් එක රත් වෙලා තියෙන්නේ. වඩේ උඩට ආවේ තෙල් එක රත් වෙලා නිසා. දැන් අපි ඒක හිමින් සැරේ මේ විදිහට අනිත් පැත්තට තරව ගන්නවා. විනාඩි දෙකක් විතර ගියා මගේ වඩේ එක හොඳට වැඩිලා තියෙන්නේ. මම එකයි දැම්මේ. මොකද භාජනේ පොඩි නිසා. ඔයාලා ලොකු භාජනයක් ගත්තොත් දෙක තුනක් වුණත් බෙද ගන්න පුළුවන්. මමයි මම හදාගත්ත වඩේ. ඉතින් ඔයාලටත් විතරදීම මේක හදලා රස කොහොමද බලන්න පුළුවන්. මේ බලන්න. ඇතුළ අමුත් නැතුව හොඳට තියෙනවා. ඉතින් අපටත් මේ විදිහට හදලා රස කොහොමද බලන්න පුළුවන්. वीडियो को හොඳනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒත් එක්කම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා.